සුබ උදෑසනක් අද ඇගෝරා උදෑසන වැඩසටහන සඳහා අපේ වාපා ටෙලිවිෂන් නාලිකාවට අපි බොහොම හෘදයාංගමව ආරාධනා කරා අපේ හිත මිත්‍රයෙක් ඒ වගේම සමකාලීන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැන්ට සේවය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ මම අද එතුමාට ඇත්ත වශයෙන්ම මේ අපි මැදිරියට එන්නට කිව්වේ ඉතා වැදගත් සාකච්ඡාවක් කරන්න. ඒ වැදගත් සාකච්ඡාව තමයි ඒ සඳහා පසුබිම් වන්නේ එතුමා විසින් මෑතකදී සංස්කරණය කරන ලද ග්‍රන්ථ ද්වයයක් අප අතරපත් කළා. එහි නම සඳහන් කරනවා නම් ලංකාවේ නව ප්‍රතිජාතිකවාදී චින්තනයේ දසවසක් නූතන ලාංකේය බුද්ධිම ඉතිහාසයේ පැතිකඩක් නමින් යුතුව 1992-97 වර්ෂ සඳහා එක කෘතියකුත් ඉන් පසුව 1987-1991 සඳහා තවත් කෘතියක් වශයෙන් කෘති ද්වයයක් එතුමා සංස්කරණයෙන් එළි දක්වා තිබෙනවා මේ කෘතිය. ටිකක් බරසාර වෙළුම් දෙකක් හැටියටයි මේ කෘති අපිට පේන්නේ. ඒ වගේම මුද්‍රණය ගැන කිව්වත් මුද්‍රණයත් ටිකක් අපිට නුහුරු නූපුරුදු නමුත් ඝන කවරෙන් ඝන බැම්මෙන් බඳින ලද කවරයක් සහිතව ආකර්ෂණීය මුද්‍රණයෙන් යුක්තව විදර්ශන ප්‍රකාශනයක් හැටියට මේ කෘතිය ජනගත කර තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මේ කෘතිය ගැන මූලික වශයෙන් සාකච්ඡාවක් කරන්නට අපේ මැදිරියට එන්නට කියලා. සුබ උදෑසනක් නිර්මාල්. සුබ උදෑසනක් සෞම්‍ය. බොහොම ස්තුතියි ඔබතුමා අපේ මැදිරියට පැමුණාට. මේක ලොකු ව්‍යාපෘතියක් නේ නිර්මාල්. බැලුව බැලමටවත් මට පේන්නේ මොකද මේ මෙච්චර විශාල කෘති දෙකක් විශාල ලේඛක ප්‍රමාණයක් ඔබ සංයුක්ත කළා සංග්‍රහිත කළා ඒ සංස්කරණය කළා ඒ වගේම මගේ ඉතාම ආකර්ෂණීය දිනාගත්ත දේ තමයි ඔබගේ හැඳින්වීමේ ඒ කියන්නේ සංස්කාරකගේ හැඳින්වීම කීපයක් ඔබ මේකට අරමු කර තිබුණා දීර්ඝ. එහි සංයුක්ත කළ තිබෙනවා ලංකාවේ දේශපාලන ඉතිහාසය විවිධාකාර විදිහට අර්ථකථනය කළ තියෙනවා ඉතාම තීක්ෂණ විදිහට. මොකද මේ ව්‍යාපෘතිය? මේක ඇත්ත වශයෙන්ම මේක හරිම මේ සිත් ගන්නා සුළු. එක පැත්තකින් මේක ඉතාම හදිසිය කරපු වැඩක්. දැන් සාමාන්‍යයෙන් බලන කෙනෙකුට තේරෙන්නේ නැතුව ඇති මේක හදිසිය කරපු වැඩක් කියලා. මේ එක පැත්තකින්. නමුත් මේක හදිසියකුත් නෙවෙයි දීර්ඝකාලීන එකකුත්. ඒක එක පැත්තකින් ඇත්තටම කියනවා නම් මේක මගේ සමාජ දේශපාලන ජීවිතයේ කොටසක්. මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ තිබුණු තියෙන සියලුම ලේඛන බොහෝ දුරටම නෙමෙයි ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ඒ ලිපි ලේඛන සම්පාදනය වෙච්ච කාලයේම සිටම ඒවා ඇසුරු කරපු ඒවත් එක්ක ගනුදෙනු කරපු මේ ඉතිහාසයේ කොටසක් මමත්. මේ කියන්නේ ඔය 80 දශකයේ 90 දශකයේ 1987 කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අවුරුදු එතකොට 3ක් පමණ වෙනවා. මේ ඉතින් ඒ වකවානුවේ තමයි ඒ වකවානුවේ ඇති වෙච්ච අලුත් දේශපාලන සමාජ දේශපාලන සංස්කෘතික පරිවර්තනත් එක්ක මේ ආපු දේශපාල මේ බුද්ධිමය මේ කතිකාවක් තිබෙනවා. ඉතින් මේ බුද්ධිමය කතිකාව සම්බන්ධයෙන් මගේ දිගටම උනන්දුවක් තිබුණා. මේ බුද්ධිමය කතිකාවේ මමත් කොටසක් විදිහට මමත් ඒකට මේ මැදිහත් වුණා. මේකේ සම්පාදනය වෙලා තිබෙන ඔය මේ ලේඛන වලින් සෑහෙන ප්‍රමාණයක් පළ කරපු ප්‍රවාද සංගරාවේ මමත් සංස්කාරකවරයෙක්. ඒ නිසා මේ කතිකාව යම්කිසි විදිහක විධිමත්ව අපේ සමාජයට ඉදිරිපත් කළ යුතුයි කියන අදහස මගේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. දැන් මේ ආකෘතිය මේ විදිහටම නෙමෙයි නමුත් ඊට පස්සේ ඔය
මම ඔය විදර්ශන ප්‍රකාශන ආයතනයේ අධිපති වන මගේ මිත්‍ර දීර්ඝකාලීන මිත්‍රෙක් වන ජනක ඉනිමංකඩ සමග සාකච්ඡා කරමින් ඉන්න අතරේ ආපු අදහසක් තමයි. ඉතින් පසුව දැන් මම මේ එක ටිකක් අපි ටිකක් කීපවතාවක්ම කල් දාන්න වුණා විවිධ හේතු නිසා. නමුත් පස්සේ කාලෙක මේක ටිකක් ඔහුගේ පැත්තෙන්ම ටිකක් කරපු මේ ටිකක් තල්ලු කිරීමක් නිසා මේක ඉක්මනින්ම සිදු කරුණා. ඉතින් මම හිතනවා ඒක ඉතාම මේ මමත් හිතනවා ඒක ඉතාම ප්‍රයෝජනවත් මේ ටිකක් හදිසියෙන්ම වගේ වුණත් මම හිතනවා ඒක මගේ අතින් කරුණු ප්‍රයෝජනවත් වැඩක් කියලා. පැහැදිලිවම මමත් ඒක විශ්වාස කරනවා මහාචාර්ය තුමා. මේ දැන් මේකේ ටයිටල් එක අපි දැක්කහම පස්සේ පේන දෙයක් තමයි ලංකාවේ නව ප්‍රතිජාතිකවාදී චින්තනයේ දසවසක් කියන එක. ප්‍රතිජාතිකවාදී කිව්වම කෙනෙකුට සංඥාර්ථ වෙන්න පුළුවන් ඊට ජාතිකවාදයට ප්‍රතිපක්ෂ දසවසක් පිළිබඳවද. එතකොට ඒ කියන්නේ ඊට කලින් පැවති යම්කිසි ඔබ කියන වෙන කතිකාවක් ලංකාවේ සමාජ දේශපාලන දේහය තුළ තිබුණද ඒකට ප්‍රතිපක්ෂවද මේ ලේඛන කරලියට ප්‍රවේශ වුණේ? ඒක හොඳ ප්‍රශ්නයක් සෞම්‍ය. අත් වශයෙන්ම දේ ඔය ප්‍රශ්න ගොඩක් අය මතු කරලා තිබුණා. මොකක්ද මේ ප්‍රතිජාතිකවාදී කියන එකේ තේරුම? ඒක නිවැරදිද යන ආදි වශයෙන් අත් වශයෙන්ම දැන් මමත් මේක සෑහෙන කල්පනා කරා. මොකක්ද මේකට දාන මේ අම්බ්‍රෙල්ලා ටර්ම් එකක් නේ? මොකක්ද ඒ කියන්නේ මේ මුළු බුද්ධිමේ ව්‍යාපෘතිය කොහොමද නම් කරන්න කියන ප්‍රශ්නය මටත් තිබුණා. ඔව් මම පොඩි බාධාවක් කරොත් එහෙම ඕක ඔබට ඉඩ දෙනවා කියන්නට. දැන් අත් වශයෙන්ම ගත්තොත් එහෙම දැන් කෘතියක් සම්පාදනය කරනකොට එන ප්‍රධාන අභියෝගයක් තමයි මේකේ දැන් පරිච්ඡේද පළවෙනි සංග්‍රහයේ පරිච්ඡේද තියෙනවා හයක්. ඒ පරිච්ඡේද හයේ තියෙන විශාල ප්‍රමාණයක් ලිපි ලේඛන. ඒ ලිපි ලේඛන අතිශය විස්තීර්ණයි. බැලු බැල්මට කියන්නේ විවිධ දාර්ශනික සංකතන කලාව සංස්කෘතිය දේශපාලන ආදි වශයෙන්. ඒතකොට මේ සමස්තය ඔබ පරිච්ඡේද 6කට තේමාත්මකව සංග්‍රහිත කරලා තියෙනවා. ඒ පරිච්ඡේද 6ම නැවත වරක් ඔබ ප්‍රතිජාතිකවාදී කියන ලොකු තේමාව ඇතුළට නැවත වරක් ගෙනල්ලා තියෙනවා. දැන් ඒක මම මෙහෙම කියන්නම්. දැන් අත් වශයෙන්ම මේ බුද්ධිමේ කතිකාව පැන නගින්නේ යම්කිසි විශේෂිත පසුබිමක් ඇතුලේ. දැන් ඒක තමයි දැන් අපි දන්නවා 1980 ගණන්වල මැද ලංකාවේ බුද්ධිමය වශයෙන් විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. දැන් මේ පරිවර්තනයේ ඇති වුණු ඉතාම වැදගත් දෙයක් තමයි ওই ජාතික චින්තනය කියන මේ බුද්ධිමය ව්‍යාපෘතිය කලෙලියට පැමිණීම. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ තවමත්තර මගේ සමහර විවේචකයෝත් මගේ මිත්‍රයෝත් මත කියනවා මම මේ අර ජාතික චින්තනය පිළිබඳ මගේ තියෙන උනන්දුව පිළිබඳව. දැන් අත් වශයෙන්ම දැන් මම අයිති ඒ પરම්පරාව විශ්වවිද්‍යාලයට ආපු 1980 ගණන්වල මැදතර විශ්වවිද්‍යාලයට ආපු යම්කිසි බුද්ධිමේ උනන්දුවක් තිබුණු પરම්පරාව හැදුනේ මේ ජාතික චින්තන කතිකාවට මේ සමාන්තරව. දැන් ඒ කාලේ වෙනකොට ලංකාවේ තිබුණා අර සම්ප්‍රදායික වාමාංශික දේශපාලනය. ලංකාවේ සාමාන්‍යයෙන් ඒ බුද්ධිමේ වශයෙන් ආකර්ෂණීය වුණේ වාමාංශික බුද්ධිමේ ධාරාවනේ. ඊට අමතරව තිබුණා අර ජාතිකවාදී ධාරාවක් තිබුණා. නමුත් වැඩි ධාරණාව ඔය විශේෂයෙන්ම තරුණ පිරිස්වලට බුද්ධිමේ වශයෙන් ආකර්ෂණය වුණේ මේ වාමාංශික මේ චින්තනය. එතකොට මේ වාමාංශික චින්තනයට අභියෝගයක් එල්ල වුණා 1980 ගණන්වල. දැන් ඒකේ පසුබිමේ තියනවා. දැන් 1977 ලංකාවේ වාමාංශික දේශපාලනය විශාල පරාජයකට පත් වෙනවා. ඒ කියන්නේ වාමාංශික පක්ෂ අර එයාගේ පාර්ලිමේන්තුවේ අතුගෑවිලාම යනවා. ඊට ඒ වගේම 1980 මහවැඩ වර්ජනයත් එක්ක මේ ඒ අර වාමාංශිකින්ට තිබුණු අර ඒ නාගරිකව තිබුණු කම්කරු පන්තිය මෙහෙීමේ හැකියාවත් අහෝසි වෙලා යනවා. මේකත් එක්ක මේ වාමාංශික දේශපාලන පරිකල්පනය කියන එක විශාල අභියෝගයකට ලක් වුණා. ඒක ඉතා වැදගත් දෙයක්. ඊට අමතරව 1985 විතර වෙනකොට ඔය මේ සෝවියට් දේශය මුල් කරගෙන තව සංසිද්ධියක් ඇති වෙනවා. ඒක තමයි ඔය මිකායි ගෝර්බචොප් පෙරස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ඔය පෙරස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට්
ව්‍යාපෘතියත් එක්ක අර එතනත් අර සම්ප්‍රදායික වාමාංශික පරිකල්පණයට අභියෝගයක් එල්ල වෙනවා. කියන 90 දශකයේ මුල 90 අත්ත වශයෙන්ම 80 දශකයේ මැද 1985 තමයි මට විදේද ගොර්බචොබ් බලයට පත් වෙන්නේ. මේක ග්ලාස්නොස් එන්නේ මං හිතන්නේ 90 වෙනකොට. ඔය ඒ කියන්නේ 90 දී තමයි අර ඒක ටිකක් සෝවියට් දේශයේ බිඳ වැටෙනවා. 85 තමයි පෙරස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස් ව්‍යාපෘති ගොර්බචොබ් විසින් ප්‍රකාශයට පත් කරන්නේ. දැන් දැන් මේකත් එක්ක එනවා මේකත් එක්ක ලෝකය පුරාම සම්ප්‍රදායික වාමාංශික දේශපාලන පරිකල්පනය ගැන විශාල සාකච්ඡාවක් මතුවෙනවා. ඒකේ දැන් ලංකාවේ අත් වශයෙන්ම ලංකාවේ ඕකට ආපු ඉතාම මේ තියුණු ප්‍රතිචාරයක් තමයි ජාතික චින්තන ව්‍යාපාරේ. ඒ ජාතික චින්තන විශේෂයෙන් ගුණදාස අමරසේකර සහින් පසුව නලින්ද සිල්වා වගේ අය ඊට අමතරව තව හිටියා ඔය GID ධර්මසේකර මේ සූර්ය ගුණසේකර ළඟට තව හිටියා කුලියාපිටියේ ප්‍රනන්ද කියලා මේ තව මිය ගියා මේ ළඟදී මේ වගේ අය විවිධ අදහස් ඉදිරිපත් කරා මේ වාමාංශික මේ අය අඩු වැඩි වශයෙන් වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා ගුණදාස සමරසේකරත් යම් කිසි සමාජ පක්ෂයත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් තිබුණා නලින්ද සිල්ලා නව සමාජ පක්ෂයේ ඉතාම ඉදිරිපෙළ ක්‍රියාධරයෙක් මේ GID ධර්මසේකරත් මේ ඉතාම 71 ඉඳන් 71 සම්බන්ධතා තිබුණා වාමාංශික මේ නායකයෙක් සහ ඒ ඒ අයගේ ඒ සංවිධානයේම කෙනෙක් තමයි කුලියාපිටියේ ප්‍රනන්ද කියලා කියන්නේ සූර්ය ගුණසේකර විතරයි තරමක් දුරට ඊට පිටස්තරින් හිටියේ දැන් මේ මේ අයගෙන් ආවා මේ අර සම්ප්‍රදායික වාමාංශික දේශපාලනය තවදුරටත් ප්‍රමාණවත් නැහැ කියන අදහසක් ඒකේ ඒකේ තිබුණා ඔය 1900 මේ මේ 50 ගණන් වල පවා ඊටත් පෙර ඒ වගේ කාලෙත් ඔය මාටි වික්‍රමසිංහ හැම ඉදිරිපත් කරලා තිබුණා අදහසක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ මෙරට සංස්කෘතිය අමතක කරයි කියලා විවේචනයක් ඉන්පසු ඒක ගුණදාස සමරසේකර ඒක ඉදිරියට ගෙනිච්චා ඔහුගේ ඔය අබුද්දස්ස යුගයක් කියන කෘතිය ඊට පස්සේ අනගාරික ධර්මපාල මාක්ස්වාදී කියන කෘති හරහා ඔහු යෝජනා කරමින් හිටියා මේ මාක්ස්වාදී කතිකාව සහ අනගාරික ධර්මපාල වගේයන්ගෙන් පටන් ගත්ත ජාතිකවාදී කතිකාව අතර යම්කිසි කතිකාමය සම්බන්ධයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැන් මේක වර්ධනය වෙලා තමයි ඔය ජාතික චින්තන කතිකාව කියන එක වර්ධනය වුනේ ඊට පස්සේ මේකේ විවිධ අභ්‍යන්තර ප්‍රවණතා ඇති වුණා ඉතින් ඔන්න ඕක ඔය 1900 දැන් 87 මේක පටන් ගන්නනේ මේ අපේ මේ 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 කෘතිය ඔව් 87 ඇති වුණානේ ඔය ඉන්දුලංකා ගිවිසුමත් එක්ක ඇති වුණු අර්බුදකාරී තත්ත්වයේ යනාදී දේවල් එක්ක මේකට විශාල මේ 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 ව්‍යාපෘතියට මේ ජාතික චින්තන කතිකාවට විශාල ආකර්ෂණයක් ඇති වුණා මේකේ වැදගත්ම දේ තමයි අර සම්ප්‍රදායික වාමාංශික මාක්ස්වාදී දේශපාලනයේ සීමාවන් ප්‍රශ්න කිරීම ඉතින් වැදගත් දෙයක් තමයි මම මේ ටිකක් ලොකු කතාව කෙටි කරොත් එහෙම ඒ ඊට සමාන්තරවම මේ සම්ප්‍රදායික වාමාංශික දේශපාලනයත් ප්‍රශ්න කරපු ඒක දිහාත් විචාරාත්මකව බලපු ඒ වගේම අර ජාතික චින්තන ඒ ධාරාවත් විවේචනය කරපු තව ව්‍යාපාරයක් බුද්ධිමය ව්‍යාපාරයක් මතු වුණා අන්න ඒ බුද්ධිමය ව්‍යාපාරය ඒකේ මුලදී අත් වශයෙන් මේකේ මුලදී හිටියේ ඔය නිව්ටන් ගුණසිංහ අභාව ප්‍රාප්ත වූ මේ මුල් කාලෙම 1988 ඔහු මරණයට පත් වෙනවා ඔය සුනිල් විජේසිරිවර්ධන ඊට පස්සේ මහාචාර්ය ජයදේව යංගොඩ රජී සිරිවර්ධන ඒ වගේ ඔය චාල්ස් අබේසේකර ගණනාත් ඔබේසේකර දැන් ඔහු මේ ලංකාවේ හිටියේ නැහැ නමුත් අර කියන්නේ ඒ එයාගේ කුලකයට ගන්න පුළුවන් යම් කිසි විදිහක මේ මෙයාගේ වෙනම බුද්ධිමය මැදිහත් වීම තිබුණා ඒ බුද්ධිමය මැදිහත් වීම තුල අපිට පෙනුණා එක පැත්තකින් ඒ අය අර සම්ප්‍රදායික වාමාංශික දේශපාලනයේ පරමාදර්ශ පිළිබඳ ඒගොල්ලන්ටත් අර මේ සහනුකම්පාවක් එකඟතාවයක් තියෙනවා. නමුත් ඒ කියන්නේ ඒ දේශපාලන මාවත පිළිබඳව ඒ සම්ප්‍රදායික මාක්ස්වාදයේ එන විප්ලවය පිළිබඳ අදහස කොහොමද ඒ දේශපාලන පරමාදර්ශ සාක්ෂාත් කරගන්නේ කියන එක පිළිබඳව
ඔය පන්ති විශ්ලේෂණය පිළිබඳව විවිධ දේවල් ගැන විවේචනාත්මක අදහස් තිබුණා. නමුත් අර ජාතිකවාදී ධාරාව පිළිබඳ විවේචනයකුත් තිබුණා. ඒ ජාතිකවාදී ව්‍යාපාරයේ තිබුණ වැදගත් දෙයක් තමයි ඒගොල්ලොත් මේ සම්ප්‍රදායික වාමාංශික දේශපාලන පරිකල්පනයේ තිබුණ මූලික දේවල් ප්‍රතික්ෂේප කරේ නැහැ ওই සමාජවාදී පිළිබඳ අදහස්. එතකොට දැන් මේ අපිට පේනවා 1980 ගණන් වලින් පස්සේ ලංකාවේ බුද්ධිමය ඉතිහාසය දිහා බැලුවොත් දැන් මේක මේ පුරුති දෙක මම පිළිහිටවන්නේ මේක මේ බුද්ධිමය ඉතිහාසය ඉන්ටෙලෙක්චුවල් හිස්ටරි. හරි ඒක අපි පස්සේ කතා කරමු. එතකොට 1985 86 මේ වගේ කාලෙන් පස්සේ මම හිතන්නේ ලංකාවේ බුද්ධිමය ඉතිහාසය විශේෂයෙන්ම ඔය දකුණේ සමාජයේ උතුරේ දාදාල ලිපිත් මේකේ තියෙනවා බුද්ධිමය ඉතිහාසය බැලුවොත් අපිට බලන්න පුළුවන් අපිට දකින්න පුළුවන් මෙන්න මේ බුද්ධිමය ව්‍යාපාර දෙක අතර ඇති වෙන යම්කිසි කතිකාමය ගනුදෙනුවක් කතිකාමය අභිමුඛ වීමක් විදිහට තමයි මම මේ බුද්ධිමය ඉතිහාසය විස්තර කරන්නේ. අපි පොඩ්ඩක් ඉදිරියට යන්න කලින් ප්‍රොෆෙසර් දැන් මේ ඔය 80 දශකයේ පැන නගින ජාතික චින්තනයේ හෝ ජාතිකවාදී කතිකාව හදිසියේ උද්භවය ලැබපු එකක් නෙමෙයිනේ. දැන් ඔබම කියන විදිහට සහ ඔබගේ අධ්‍යයන තුල අපිට පේනවා ඔබ සාකච්ඡා කරනවා ඒක ට්‍රේස් කරනවා 18 සතවැසියේ අගභාගය දක්වා. ඒ එහෙම වර්ධනය වෙච්ච යම් කිසි විදිහකට අපි කියමු සිංහල බුද්දිස්ට් ඩිස්කෝස් එකක් නේ කතිකාවක්. ඔව්. 18 සතවැසියේ අග ඉඳන් 19 සතවැසිය එහෙම පැන නැගිලා 56 වෙනකොට ඒක උත්කර්ෂණයට පත් වෙලා එන ගමනක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් මං හිතන්නේ අපි පාඨකයන්ට වැදගත් වෙයි. නෑ ඒක ඒක වැදගත්. ඒ ඒ ඉතිහාසයේ අත් වශයෙන්ම මේ මේ පිළිබඳව ඉතාම තියුණු අධ්‍යයන කෙරිලා තිබෙනවා. නමුත් මේක ඒකත් එක්තරා විදිහක බුද්ධිමය ඉතිහාසය නේද? ඔව් ඔව්. ඒ කියන්නේ නමුත් අර සිංහල පාඨකයාට ඒක තාම හරියට ඇවිල්ලා නැහැ. දැන් අත් වශයෙන්ම දැන් මේ ව්‍යාපාරය බැලුවොත් මේ ව්‍යාපාරයේ අපිට මූලාශ්‍ර දෙකක් හොයාගන්න පුළුවන්. එකක් තමයි ඔය මේ ඔය පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් එක්ක ලංකාවට එනවා මේ අලුත් ඔය යුරෝපයේ වර්ධනය වෙච්ච අපි කියමු ඒකට මේ මේ නූතනත්වය කියලා. ඒ නූතනත්ව ව්‍යාපෘතිය යම් යම් විදිහට දැන් ඔය කතෝලික ආගම හරහා ඒ මහරහා විවිධ විදිහට ඔස්සේ ලන්දේසි වකවානුවේ අලුත් විදිහේ ආණ්ඩු කරන ක්‍රම මේවා ඇවිල්ලා යම්කිසි අර මේ වෙන ශිෂ්ටාචාරමය වශයෙන් ඒක ඒක දේශපාලනික වශයෙන් විතරක් නෙමෙයි ඔබ කියන්නේ මේ කියන්නේ ලයිෆ් ස්ටයිල් එක ඒක ඒක ඇවිල්ලා වෙනම ජීවන ක්‍රමයේ ඉඳන් වෙනම ජීවන ක්‍රමයක් අපි කොහොම අපි කොහොමද ජීව අපි ලෝකේ කොහොමද අපි කන බොන දේවල් අපේ ජීවිතේට අපේ තියෙන අර අපේ තියෙනවනේ අර අර what is life කියලා අර ontological ප්‍රශ්නය මේක මේ 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 ඒ ජීවිතය කුමක්ද කියන එක ගැන අලුත් සත්භාවවේදී ප්‍රශ්න අලුත් ඒ නව සත්භාවවේදී ප්‍රශ්නයක් අතු කරන ජීවිතය anu කුමක්ද ජීවිතය anu කුමක්ද ඒකට අර ඊට පෙර තිබුණු අර්ථ නෙමෙයි වෙන එකක්. එතකොට ඒක ක්‍රමානුකූලව ඒක වර්ධනය වෙනවා ඒක 19 වෙනි සතවර්ෂයේ තීව්‍ර වෙනවා ඒක එක ක්‍රියාවලියක්. අනිත් එක තමයි ඔය 1700 ගණන් වල මැද ඒ කියන්නේ 18 වෙනි සතවර්ෂයේ මැද උඩරට ඔය කන්ද උඩරට රාජධානි ආශ්‍රිතව මතුවෙන ඔය වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ ව්‍යාපාරය. ඒ වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ ව්‍යාපාරය කියලා කියන්නේ ඒ වෙනකොට ලංකාවේ බෞද්ධ ආයතන අපි හිතමු බෞද්ධත්වය කියලා කියමු. බෞද්ධත්වය බුද්දිස්නස් කියන එක අපි නෝ කියන්නේ. ඒක විශාල පරිවර්තනයකට භාජන වෙලා ඒක නිකන් අර කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඒ සාමාන්‍ය සංස්කෘතික වශයෙන් ඔය ගණින්නාන්සල වගේ අය දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් අනුරාධපුර කාලේ හැම ලංකාවේ බෞද්ධත්වය කියන එක නිකන් බුද්ධිමය ව්‍යාපාරයක් විදිහට තිබුණානේ. ඒක ඒක නැති වෙලා පරිහානියට ගිහින් ඒක සාමාන්‍ය ජනයාගේ ආගමික ජීවිතයේ කොටසක් වෙලා තිබුණා. නමුත් මේ වැලුවිට සරණංකර හාමුදුරුවන්ගේ මූලිකත්වය යටතේ මේක වෙනසක් සිද්ධ වුණා. මේ වැලුවිට සරණංකර හාමුදුරුවෝ ඊටාම දුෂ්කර කොන්දේසි යටතේ මේ පටන් ගත්ත ව්‍යාපාරයක් මේ නැවතත් මේ 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 මේක මේ බුද්ධිමය වශයෙන් මේකට බුද්ධිමය ප්‍රාණයක් ඇති කරන්න. මේකට ඉතින් අර ඒ කාලේ ඔය මේ කන්ද උඩරට රාජධානී තිබුණු යම් යම් ප්‍රවණතාත් එක්ක මේකට යම් කිසි ඔය කීර්තිසි රාජසිංහ රජුරුවන්ගේ අනුග්‍රහය ලැබිලා ඒ කාලේ පන්සල් අලුතෙන්
ඔය දැන් අපි දන්න කන්ද උඩරට පන්සල් කියලා කියන ගොඩක් ඒවා ඒ කාලේ ඒ කීර්තිසි රාජසිංහ රජුරුවන්ගේ කාලේ හදපුවා මේ ඔය සරණංකර හමුදුරුවන්ගේ ව්‍යාපාරයේ මේ කොටසක් විදිහට. එතකොට ඕවා එහෙම ගිහින් ඔය ව්‍යාපාරය කන්ද උඩරට ප්‍රදේශයේ විතරක් නවතින්නේ නැතුව ඕකව මාතර පැත්තට. ඒ ඒ ඒ මේ සරණංකර හාමුදුරුවන්ගේ ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය ඒකේ අර ඔගේ තිබුණනේ උපසම්පදාව සියමෙන් ගෙනල්ලා. ඔයා වෙන වෙන ප්‍රශ්න තිබුණා මේ උපසම්පදාව දෙන්න කාටද අරවා මේ උඩ විවිධ ප්‍රශ්න මතු වුණා ඔය කුල මේ ඒ ප්‍රශ්නේ වට පස්සේ පැටුණා. ඒවා ටික සංකීර්ණයි. ඒවා ටික සරල කරන්න අමාරුයි. නමුත් වැදගත් දෙයක් තමයි ඒකව මාතර පැත්තට. මාතර පැත්තට ඇවිල්ලා ඔය මාතර සාහිත්‍ය කියලා අපි කියනවනේ. ඒ මාතර සාහිත්‍ය කියන මාතර සාහිත්‍ය ව්‍යාපාරයේ සමහර කියන මාතර සාහිත්‍ය යුගය කියලා එකක්. ඒ පැත්තේ ඔය අලුත් සාහිත්‍ය කෘති අලුත් પરම්පරාවක් ඇවිල්ලා මේ ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ හරහා නිකන් මේ අලුත් බුද්ධිමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඊට පස්සේ ඕක ඔය මාතර පැත්තේ ඉඳලා දැන් මේ යටත් විජිත කාලේ දැන් මේ වෙනකොට මේ 19 ශතවර්ෂයේ මේ 19 ශතවර්ෂයේ මේ අලුතෙන් ඇති වෙනවා මේ කාලේ අලුත් ප්‍රභූ තන්ත්‍රයක්. අලුතෙන් මුදල් හම්බ කරගත්ත මේ යටත් විජිත මේට සේවය කරපු දැන් ඔය මාතර පැත්තේ හිටියා පවුල් කීපයක් ඔය ඔය සරම් මුදලි කියලා හිටියා. ඒක ප්‍රසිද්ධ ඔය මේ ඒ මේ ව්‍යාපාරවලට ගොඩක් උදව් කරා. ඊළඟට ඊළංග කෝන් කියලා මේ પરම්පරාවක්. ඒ වගේ අය ඒ වගේ මේ පවුල් මේගොල්ලෝ ටිකක් ඔය යටත් විජිත කාලේ මුදල් හම්බ කරගත්ත. මේගොල්ලන්ගේ අනුග්‍රහය ලැබෙන යම්කිසි සංස්කෘතික ක්‍රියාකාරකම්. ඔය විශාල ඔය පින්කමක් තිබුණා ගංගාරෝහණ පූජාව කියලා. මේවා නිසා විවිධ බුද්ධිමේ ක්‍රියාකාරකම් මේ කාලේ තමයි මේ කාලේ ඔය මේ මුද්‍රණ තාක්ෂණය ලංකාවට එන්නේ. ලංකාවේ මේ කියන්නේ කලින්ම ඇවිල්ලා තිබුණා. නමුත් අර පුවත්පත් ඇති වෙලා ඔය සංගරා බිහි කරලා විවිධ වාද විවාද ඇති වෙනවා සංගරාවල. ඒතර ඒ කියන්නේ ඔය කාලේ වෙනකොට ඒ කියන්නේ ඔය නූර්තින වගේ කලාවන් වලත් ඔය ජාතිකවාදී නමුව ඒවත් තියෙනවා. දැන් මේ ජාතික දැන් තියෙන අලුත් ජාතිකවාදයටත් ඉස්සෙල්ලා මේවා. මේවා සාමාන්‍ය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය. දැන් ඔය ප්‍රබූතන්ත්‍රයක් ඇති වෙනකොට ඒගොල්ලන්ට සංස්කෘතික ජීවිතයක් ඕනනේ. ඔව්. එතකොට ඒ අලුත් සංස්කෘතික ජීවිතයක් ඇති වෙනවා. දැන් ඊට පස්සේ ඔය ගංගාරෝහණ වර්ණනාව මේ මුල් කරගෙන ඒ ගංගාරෝහණ වර්ණන පූජාවද්ද ගංගාරෝහණ වර්ණනාව කියන්නේ ඒක නියම් පොඩි මේ නියම් මේ 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 ප්‍රොසෙෂන් එක මේ මේ නෑ මේක මේ ගඟේ මේ නිල්වලා ගඟේ ඒකේ මේ ගිහින් මේ නිකන් පෙරහැරක් වගේ පෙරහැරක් වගේ ඒගොල්ලෝ මේවා කරලා ඒ අර පන්සලකට යනවා එහෙම. ඒතකොට ඒක නිකන් ලොකු ඉවෙන්ට් එකක් නිකන් කාර්නිවල් එකක් වගේ නිකන් ආගමික මේකක් අපි දැන් තියෙනවා කටින පින්කම් අරව මේවා ඒ වගේ පින්කමක්. හරි ඒ වගේ පින්කම පෙරහැරක්. මේක ඉතින් ලොකු ඉවෙන්ට් එකක්. ඒකට ජන සහභාගීත්වයක් තියෙනවා. දැන් මේක ගැන මේ ගංගාරෝහණ වර්ණනාව කියලා මේ මේ පොතක් ලිව්වා. හරි. මේ පොතේ තිබුණු එක මේ මේ පොතේ අර ඒ කවියක් ගැන මුල් කරගෙන ඒ තියෙන ඔය සසර සරණ සෞසද්දම් එහෙම කියලා කවියක් තියෙනවා. ඔය කවියේ තියෙන ඝන පිහිටීම් අරව මේවා ගැන විශාල වාදයක් ඇති වුණා. හරි. මේක හරිද? හරි. එහෙම කියලා ඒ ඒක ගැන මේ විශාල වාදයක් ඇති වුණා. ඒ වාදය නිසා ඔය මේ මේ භාෂා සහ සිංහල භාෂාව ගැන විශාල උනන්දුවක් ඇති වුණා යම් කිසි බුද්ධිමය තීරුවක් යටතේ. හරි. ඕකට වට වෙනම මේ මේ සංගරාපව පළ වුණා මේ 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 සංවාදයේ ඉදිරියට ගෙනියන්න. එතකොට මම මේ කිව්වේ මෙන්න මේ වගේ ඇති වෙච්ච විශාල බුද්ධිමය ප්‍රබෝධයක්. මේක තමයි අත වශයෙන්ම ඔය මේ මේ මිට අමතරව ඔය බෞද්ධ ව්‍යාපාර තව ඔය මේ අලුත් බෞද්ධ නිකාය දැන් ඔය අමරපුර නිකාය කියන එක ඇති වුණා. අමරපුර නිකාය කියලා කියන්නේ අර ඒ සමහර අලුතෙන් ඒ පහතරට ප්‍රදේශයේ ඇති ආපු අලුත් භික්ෂූන් වහන්සේලාට අර උඩරට පන්සල්වල උපසම්පදාව ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ කියන්නේ අර අර දැන් තායිලන්තෙන් ඇවිල්ලා මේ මේ මෙහි උපසම්පදාව ඇති කරන්නේ. එතකොට ඒ භික්ෂූන් කැමති වුණේ නැහැ ටිකක් අර අර ඒ ඒ પરම්පරාවලට පිට අය මේ භික්ෂු සංස්ථාවට එනවට. ඒක නිසා ඇත්තටම අර සරණංකර හාමුදුරුවන්ගේ සමහර ශිෂ්‍යයන්ට පවා බැරි වුණා මේ උපසම්පදාව ගන්න. ඒත් ඒගොල්ලෝ කරේ වෙනම පිරිසක් මේ ගෙනල්ලා මේ මේ උපසම්පදාව කරලා මේ අමරපුර නිකාය කියලා එකක් පිහිටෙව්වා.
ඒක ඉතාම වැදගත් සංසිද්ධියක්. එතකොට ඒ වගේ මේ එතකොට ඒ හරහා ඔය මේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා ඔය මාතර ගාල්ල ඒ පැති වල සහ බෞද්ධ අධ්‍යාපනය විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. ඕකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඕකේ මේ වර්ධනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය පංචමහවාද කියලා කියන්නේ වාද ව්‍යාපාර මේ වගේ වෙති වෙන්නේ. සහ ඊට පස්සේ ඔය ඊට වැදගත් පිරිවෙන් දෙකක් මේ පිරිවෙන් කීපයක් ඇති වෙනවා. මුලින්ම රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන කියනක, ඊන්පසුව විද්‍යෝදේ සහ විද්‍යාලංකාර පිරිවෙන්, ඊට පස්සේ සම්භාව්‍ය කෘති මේ සංස්කරණය කිරීම, මේ වගේ මේක වගේ විශාල බෞද්ධ ව්‍යාපාරය. මේක තමයි ඊන්පසුව අනගාරික ධර්මපාල වගේ අය හරහා විශාල ජාතිකවාදී ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. මේක ඇවිල්ලා ඒ කාලේ ස්වදේශීය ජනයා අතර තිබුණු ඉතාම මේ කියන්නේ ඒ ස්වදේශීය ප්‍රභූන්ට ආකර්ෂණීය බුද්ධිමය ව්‍යාපාරය. ඒක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් ඒක ඉන්ටලෙක්චුවල් ප්‍රොජෙක්ට් එකක්, බුද්ධිමය කතිකාවක්. ස්වදේශීය කියන එක ඔබ අදහස් කරන්නේ මේ එක්තරා විදිහකට ගත්තම අර කියපු සුළු ධනේශ්වර. ඔව්, ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඕනෑම ඔය මේ වෙළඳාම අපි හිතමු දැන් බ්‍රිතාන්‍යයේ යුරෝපයේ සමාජ පරිවර්තනය සිද්ධ වුණේ ගොඩක් වෙලාවට බූෂුවා කියන පන්තිය ඇතිවීමත් එක්කනේ. ඒ වගේම ඒ දැන් කියන්නේ මේ ලංකාවෙත් පහළ වුණා ඒ වගේ පන්තියක්. ඔය දැන් ඔය අර කුමාර්ජාවර්ධන යාගේ අර මේ ඔය සොක්කන් ලොක්කන් වීම කියන කෘතියේ කතා කරනවා ඒ කොලෝනියල් බූෂුවා කියලා. යටත් විජිත ධනේශ්වර පන්තිය. හැබැයි ඒගොල්ලෝ අර මුදල් ඒකරාශි කරගත්ත මාර්ග බැලුවහම පස්සේ ඒවා ගොඩක් වෙලාවට රේන්ද. ඔව් ඔව්, ඒවා ගොඩක් විවිධ ඒවා තියෙනවා. ආදී වශයෙන් තමයි. ඔව්, ඒ කියන්නේ විවිධ විදිහට ඒ කියන්නේ ඒක ඒ පන්තිය ඔය ලන්දේසි කාලේ ඉඳලා සෑහෙන ක්‍රමයෙන් ව්‍යාප්ත වුණා. ඊළඟට තොර හැබැයි පන්සල් එහෙම ස්ථාපනය කරන්නේ ඒගොල්ලෝ තමයි. ඔව් ඔව්, වැඩි වශයෙන් මූල්‍ය දායකත්වය සැපයුවේ. එතකොට එහෙම එහෙම ඒ වගේ ටිකක් අර යමක්කමක් තියෙන පන්තියක්. එතකොට ඒගොල්ලන්ට ඒ සල්ලි හම්බ කරගත්තාම ඒගොල්ලන්ට තියෙනවා තව අභිලාෂ. ඒගොල්ලන්ට තියෙනවා දේශපාලන අභිලාෂ, සංස්කෘතික අභිලාෂ. හරි, එතකොට මේවා හරි වැදගත්. එතකොට මේවා නිසා ඒගොල්ලන්ට මේවා තමයි මේ නිසා ඒගොල්ලන්ට අර දැන් ඒගොල්ලන්ගේ එතකොට අර අනේකා වෙන්නේ යටත් විජිත පාලනයනේ. හරි, එතකොට යටත් විජිත අනේකා ඉන්නවා. ඒ යටත් විජිත අනේකා එක තමයි අර අර කියන්නේ ක්‍රිස්තියානි ආගමික ඒ සංස්කෘතිය තියෙන්නේ. එතකොට මේකට පරස්පරව එක පැත්තකින් මේගොල්ලෝ අර නූතනයි. මං කියවර අර මං අර පුදුගීසි කාලේ ඉඳලම එන අර අලුත් අර නූතන ව්‍යාපෘති අතර තමයි මේගොල්ලෝ ඉන්නේ. මේගොල්ලෝ ගෙවල් හදන්නේ ඒ යුරෝපීය තාලෙට. මේගොල්ලෝ අර 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 කියන්නේ ඉස්සර රෙද්දාසේ මහත්තුරු කියලා. දැන් ඔය ප්‍රොෆෙසර් නීරා වික්‍රමසිංහ කියන්නේ අර ගාපු පවුඩර්. ඔව් ඔව්, දැන් මේ 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 නිරාගේ පොතක් තියෙනනේ, නිරා වික්‍රමසිංහගේ අර මේ මෙටලික් මොඩර්න් කියලා තියෙනවා. දැන් ඒ ඒගොල්ලන්ගේ අලුත් මේ අලුත් මැෂින් පාවිච්චි, අලුත් ද්‍රව්‍යමය සංස්කෘතිය, මැටීරියල් කල්චර් එකක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට එංගලන්තෙන් ආනයනය කරපුවා. එංගලන්තෙන් ඒ ආනයනය කරලා ඔය මේ කොටුවේ තිබුණ සාප්පු වලින් එහෙම. ඉතින් මේ වගේ මේ සම්පූර්ණ ගෙවල් එහෙම ඒගොල්ලෝ හදන්නේ ඒ විදිහට. දැන් ඔය කවුද ඔය මේ ඔය මේ තිලක් ජයරත්න පතිරාජයි කරපු කඩුල්ල තියෙන්නේ. ඒ කඩුල්ල මේ වගේ අපිට පේනවනේ ඒ වගේ අලුත් සමාජ පන්තියක්. ඉතින් මේ සමාජ පන්තිය මේ සමාජ පන්තියට ඕනේ අර අර ඒගොල්ලන්ගේ කියන්නේ මේ සමාජ පන්තියේ අභිලාෂයන් වල අපිට කියන්න පුළුවන් ඉන්ටලෙක්චුවල් රිප්‍රසන්ටේෂන් එක, බුද්ධිමය නියෝජනය තමයි මේ 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 කියන සිංහල ජාතිකවාදී දෝක. අපිට කියන්න පුළුවන් ඔය ව්‍යාපෘතිය තමයි 1956 මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය හරහා යම් කිසි විදිහකට කූට ප්‍රාප්තියකට පත් වෙන්නේ. හැබැයි ඊට අමතරව ඒකත් එක්ක තව බුද්ධිමය ව්‍යාපෘතීන් දෙකක් ලංකාවට එනවා. එකක් තමයි බටහිර ලිබරල්වාදී අදහස්. ඒකවිල්ලා ඒක අර වෙනම පෙනිහිටින්නේ අර ජාතිකවාදී ව්‍යාපෘතිය වගේ. ඒක අර අරකවත් අර ජාතිකවාදී එකත් එක්ක නිකන් මිශ්‍ර වෙලා එහෙම තියෙන්නේ. හැබැයි තව එකක් එනවා. ඒක තමයි මාක්ස්වාදය. ඒ මාක්ස්වාදය තරකත් එක්ක පොඩි සම්බන්ධකුත් තියෙනවා. නමුත් ඒ මාක්ස්වාදය අපිට වෙනම කියන්නේ වෙනම බුද්ධිමය ව්‍යාපෘතියක් විදිහට ඒක
එක පේනවා. හරි. එතකොට මේක තමයි ඔය සාමාන්‍ය ලංකාවේ නූතන අපි බැලුවොත් පශ්චාත් අතීත කාලේ දැන් ලංකාවෙන් බ්‍රිතාන්‍යයෙන් ගියාට පස්සේ අපේ බුද්ධිම උරුමය. අපිට කියන්න පුළුවන් මේ ජාතිකවාදී ව්‍යාපෘතිය තියෙනවා. මාක්ස්වාදී ව්‍යාපෘතිය තියෙනවා. ඊට අමතරව ලිබරල් ව්‍යාපෘතියක් තියෙනවා. එතකොට ඔය කියන stream of thoughts වගේනේ ධාරාවන් තුනක් චින්තන ධාරාවන් තුනක් එක්තරා විදිහක 50-60 දශක වෙනකොට ලංකාව ඇතුළේ ස්ථාපනය වෙනවා. එතකොට දැන් ඔබ කියන ඔය 80 දශකයේ එන ප්‍රවණතාවේ ජාතික චින්තනය කියන එක. ඒක ජාතිකවාදී කතිකාව එක්තරා විදිහක වෙන ඉන්ටර්ෆේස් එකක්ද? ඔය ඒක වෙන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ දැන් 1956 මේ වුණු දෙයක් තමයි. 1956 මේ ජාතිකවාදී ව්‍යාපාරය තමයි මේ 56 පිටිපස්සේ තිබුණා. අර අපිට කියන්න බුලන් ඒකේ තිබුණේ සංස්කෘතික බුද්ධිමය ව්‍යාපෘතිය. නමුත් මේ බුද්ධිමය ව්‍යාප ටික කාලෙකින්ම මේ බුද්ධිමය ව්‍යාපෘතියේ මූලික වශයෙන්ම ඉදිරියෙන් හිටපු අයට පෙවුණා මේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු එහෙමටම සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක විශාල ඒ පිරිස අතර විශාල ඩිස්කන්ටෙන්ට් එකක් ඇති වුණා. ඒකට හේතු තියෙනවා. දැන් මෙහෙමයි. දැන් අත්ත වශයෙන්ම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ බුද්ධිමය ව්‍යාපාරය තුල පව හරියට මොනවද තමන්ගේ අරමුණු කියන එක ඒ හැටියම නිර්වචනය වෙලා තිබුණ නැහැ. ඒකේ තිබුණා දැන් මේ 56 ව්‍යාපෘතියට උදව් කරපු අතර විවිධ ආර්ථික අභිලාෂ තිබුණා හිටියා. දැන් පන්තිමේ වශයෙන් ගත්තොත් දැන් ඔය අපි බැලුවොත් ඔය මේ හිටපු වැදගත්ම පන්තියක් තමයි ඔය මේ ගම්වල හිටපු මම ඒකට කියන්නේ ග්‍රාමීය මැද මට්ටමේ ඉඩම් හිමි පන්තිය කියලා. හරි. මේ පන්තිය මොන වගේ කියලාද දැනගන්න ඕන නම් මම කෙනෙකුට යෝජනා කරන්නේ ගුණදාස අමරසේකරගේ අර පොත් නමයක් තියෙනවා. නවකතා නමයක් ඔය ගමනක මුල සහ ගමනක අග කියලා ඒක නමයක් තියෙනවා. මෙන්න මේකේ මුල් කොටස් වල ඉන්නවා එක වෙලාවක යා මැරෙනවා බාල මහත්තයා කියලා චරිතයක්. මේ බාල මහත්තයා කියලා කියන්නේ ගමක ඉන්න සාමාන්‍ය ප්‍රභූ මට්ටමේ එකක් ගමේ ටිකක් වැදගතෙක්. හරි. ඌට මේ කුඹුරු ඉඩම් මේවා තියෙනවා. විශේෂ රස්සාවක් කරන්නේ නැහැ. අර ඒව ආදායමෙන් තමයි වෙන්නේ. නමුත් ඉතින් එයා තමයි ගමේ ඉන්න ටිකක් ග්‍රාමීය බුද්ධිමතා සෙලිබ්‍රිටි කෙනෙක්. සෙලිබ්‍රිටි එහෙම යන් එහෙම ඒ අන්න ඒ වගේ අය ඒ වගේ පන්තියක් ගම්වල ඉන්නවා. මෙන්න මේ පන්තිය තමයි ප්‍රධාන ඔය ඒ කියන්නේ මේ සංස්කෘතික කතිකාව දරාගෙන හිටපු පන්තිය. සමහරවිට පුංචි බාධා කියලා ඔබ රසවත් කතාවක් කියනවා මේ 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 කෘතියේ ඉන්ට්‍රඩක්ෂන් එකේ ඇඳින්නීමේ ඔකටම අපිට පෑහෙන්න පුළුවන්. දැන් අපි කියනකොට කියන එකක් නේ ඉතිහාසයේ මේ සංග වේද ගුරු ගෝවිකම්කරු පංචමහා බලවේගී මහා ධාරානිපාතයේ විසින් තමයි මේ විශාල පරිවර්තනය කරේ කියලා ඔබ මෙතන කියනවා. සංග වේද ගුරු කෙසේ වෙතත් එහි ගෝවිකම්කරු කොටස සැලකිය හැක්කේ හුදු අලංකාරිකයක් ලෙස පමණි. ඒ කියන්නේ ඔබ කියන්නේ මේක නිකන් හයි කරලපු කෑල්ලක් විතර එහෙම මේ 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 කැටගරිස් දෙක ගෝවිකම්කරු ඔය කියන අර්ථයෙන් ඔය ව්‍යාපෘතිය ඇතුලේ හිටියෙත් නැහැ කියලා. නෑ ඒක මෙහෙමයි. දැන් ඔය ව්‍යාපාරේ හිටියා පිලිප් ගුණවර්ධන. කියන්නේ ඔහු ඉතා වැදගත් දේශපාලන වශයෙන්. නමුත් ඒ පිලිප් ගුණවර්ධන දේශපාලන වශයෙන් නියෝජනය කරේ ඇත්තටම ගෝවිකම්කරු දෙකොටස. නමුත් ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ පන්තිමේ වශයෙන් කියන්නේ අපි හිතමු මේ 56 ව්‍යාපාරයේ පන්තිමේ සංයුතිය ගත්තොත් ඒ පන්තිමේ සංයුතිය ඇතුලේ ඒ ගෝවිකම්කරු අයට තිබුණ ඉතාම අඩු බලපෑම. ඇත්තටම දැන් මේ අය මොකද ගම්වල කියන සුළු ප්‍රදේශ කීපයක ඇරුණාම ගම්වල දේශපාලන නායකත්වයේ තිබුණේ මේ මැද්දෙන් පන්තියට. හරි. අර අර බාල මහත්තයා වගේ නියෝජන වෙන අයට තමයි ගම්වල දේශපාලන නායකත්වයේ තිබුණේ. එතකොට දැන් මේගොල්ලෝ මේගොල්ලෝ යටතේ තමයි ආර්ථික වශයෙන් අර මේ ගොවි පහළම ගොවි පන්ති ඉන්නවනේ. ඒගොල්ලෝ ගෝලාට අර 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 මැද පන්තියේට අයිති ඉඩම්වල අඳ ගොවීන්. ඒ නිසා ඒගොල්ලෝ කැමති නැහැ අර පහළම පන්තිය ඉස්සරහට එනවට. දැන් ඕක හොඳට පේනවා. දැන් පිලිබුණවර්ධන පිලිබුණවර්ධනට යන්න වෙනවනේ ආණ්ඩුවේ. හරි.
පිලිප් ගුණවර්ධන උත්සාහ කරනවා කුඹුරු පනතක් ගේන්න. හරි ඒ කුඹුරු පනත ගේන්නේ මූලික වශයෙන් අදගොවීන්ගේ අභිලාෂ ඉෂ්ට කිරීම සඳහා. නමුත් ඔහුට ඒක ඒ විදිහට කරන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ ඒකට විශාල විරෝධයක් අභ්‍යන්තරයෙන්ම ඇවිල්ලා ඕක ගැන සාකච්ඡා කරලා තියෙනවා විවිධ විද්වතුන්. මේ ඒ කුඹුරු පනත විශාල වශයෙන් මේ ඩයිලූට් කරන්න සිද්ධ වෙනවා. ඒකේ තීව්‍රතාවය අඩු කරලා තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. අත වශයෙන්ම ඒකෙන් ඒ තරම්ම ලොකු ආසියක් ලැබුණ නැහැ අද ගොවින්ට. හරි ඒකට හේතුව තමයි අර ග්‍රාමීය මැදපන්තියේ බලපෑම. හරි නමුත් ඒ කියන්නේ ටිකක් කල් යනකොට මේ ග්‍රාමීය මැදපන්තියටත් එහෙමටම මේ දෙයක් ලැබුණ නැහැ ඒගොල්ලන්ගේ. කියන්නේ මොකද ඒගොල්ලන්ගේ අභිලාෂත් එහෙම හරියටම නිර්වචනය වෙලා තිබුණ නැහැ. හරි ඊට පස්සේ අපිට පේන්නේ දැන් ඔය 56න් පස්සේ අත් වශයෙන්ම දැන් ඔය ඔක වර්තමානයේ තියෙන අර්බුදයටත් ඔය බලපානවා. අත් වශයෙන්ම දිගටම තිබුණ ප්‍රශ්නයක් මේ අපිට කුමක්ද අවශ්‍ය කියන එක. හරි අපිට කුමක්ද අවශ්‍ය? ඉතින් ඔය ප්‍රශ්නෙට කවදාවත් විසඳුමක් තිබුණ නැහැ. ඔය විසඳුමක් තියෙන අතරේ අර උතුරේ ප්‍රශ්නෙත් වර්ධනය වුණා. ඔව්. ඔය අතරේ තමයි දැන් 1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තියෙනවනේ. දැන් මම දකින්න විදිහට 1977 එක්සත් ජාතික පක්ෂයේ අතිවිශාල ජයග්‍රහණය, මැතිවරණ ජයග්‍රහණය, ජේ.ආර්. ජයවර්ධනගේ මැතිවරණ ජයග්‍රහණය ඇවිල්ලා මේ පශ්චාත් යටත් විවිධ ව්‍යාපෘතීන් ඉතාම කියන්නේ මේ ව්‍යාපෘතිය තුළ තිබුණ මේ බුද්ධිමය ධාරාවන් දෙකේ පරාජය ප්‍රතිඵලයක්. මොකද දෙක ජාතිකවාදය සහ වාමාංශික. කියන හරිම වැදගත් ඒ ජාතික ධාරාවේ ප්‍රකාශනය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මාක්ස්වාදී ධාරාවේ වාමාංශික ධාරාවේ ප්‍රකාශන වෙච්ච වාමාංශික පක්ෂයයි දෙකම අතු ගෑවිලා යනවා 1977. හරි. එතකොට මේකේ පරාජය ප්‍රතිඵලයක් තමයි 1977 මේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය. එතකොට මේ නිසා මේක මේ වාමාංශය සහ මේ ජාතිකවාදය නියෝජනය කරපු බුද්ධිමය ශ්‍රේණීන් වලට විශාල ෂොක් එකක්. ඒ ෂොක් එක ඉතාම හොඳට මේ කම්පණය ප්‍රකාශයට පත් වෙන කෘතියක් තමයි ඉදිරිවිස රජචන්ද්‍රගේ ධර්මිෂ සමාජය. හරි ඉදිරියට මම හිතන්නේ මම ඔය සැඳින්වීමේ කියන්නේ ලියලා තියෙනවා. ඔව්. මේක විශාල ෂොක් එකක් ඒ ධර්මිෂ සමාජය මේ කෘතිය තුලින් ඒ කම්පණය නියෝජනය වෙනවා. එතකොට ඔය මේ අත් වශයෙන්ම ගුණදාස සමරසේකරගේ ලිපි ලේඛනවලිනුත් අපිට හොඳට පේන්න තියෙනවා ඒ කම්පණය. හරි ඔහු ලියපු ඔහුගේ නිර්මාණ කෘතිවලිනුත් ඔහු ලියපු කවි ඒ කාලේ ඔහුගේ ඔය මේ අනගාරික ධර්මපාල මාක්ස්වාදීදීනි පසු ගණදුර මැදියම දකින්නේ මේ අරුණලු කියන කෘතිය ඒ වගේ කෘතිවලිනුත් අපිට පේන්න තියෙනවා ඒ කම්පණය. එතකොට ඔන්න ඕවට මේ ඔය தத்துவයට ප්‍රතිචාරයක් තමයි එක පැත්තකින් මේ ජාතික චින්තන ව්‍යාපාරය. හරි එතකොට අන්න ඒ ඔය සියලුම සමස්ත ඉතිහාසය දිහා විචාරාත්මකව බලන්න. කියන්නේ මේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයෙන් ඔබ්බට ගිහින් ඒක යම්කිසි විදිහක ඩිකන්ස්ට්‍රක්ට් කරලා අපිට කියන්න පුළුවන්. අපි කියන්නේ ඒක දිහා විසංයෝජනාත්මකව බැලීමට උත්සාහ කරපු බුද්ධිමය ව්‍යාපාරයක් තමයි මේ අපිට ඔය මේ කෘති දෙකේ හම්බ වෙන ව්‍යාපාරය. කියන්නේ විශාල කාල පරාසයක පැතිරුණු ජාතිකවාදී කතිකාව, විවිධ ස්වරූපෙන් ආපු ජාතිකවාදී කතිකාවත් මාක්ස්වාදී කතිකාව ඇතුලේ ඒ කියන්නේ අපි කියන්නේ ඩොමිනන්ට් මේ තෝට්ස් දෙක. ඔව්. ප්‍රථම වතාවට රෙසිස් කරන හෝ ප්‍රතිකතනය කරන ඒක දිහා මං හිතන්නේ ඉතාම තීක්ෂණ විදිහට විචාරාත්මකව බලන. කියන්නේ දැන් මේ තියෙන කෘති මං හිතන්නේ ඉතාම කනගාටුදායක විදිහට අමතක කර දමු. කියන්නේ අඩුවෙන් පරිහරණය කරපු දේවල්. එතකොට ඒක මතුවෙන්නේ මේ 80 දශකයේ තමයි. ඔව් ඒ කියන්නේ 80 දශකයේ දැන් අපි බැලුවොත් ඔය මේ විශේෂයෙන් නිව්ටන් ගුණසිංහගේ මැදිහත්වීම ගැන කතා කරලා තිනවා. මොකද දැන් මට අවස්ථාව ලැබුණා මම ඉතාම ලාබාල වයසේ 1988 ඔය
මේ නිව්ටන් ගුණසිංහ මිය යාමට සුළු කාලයකට ඉස්සෙල්ලා ඔහුගේ මූලිකත්වයෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ආරම්භ කළ සාකච්ඡා මණ්ඩපයක් ඒකට කිව්වේ කල්චර් ස්ටඩි ගෲප් කියලා සංස්කෘතික අධ්‍යයන කවේ කියලා. ඒකේ ඒකට සහභාගී වුණේ නිව්ටන් ගුණසිංහ, චාල්ස් අබේසේකර, සුනිල් විජේසිරිවර්ධන, ජයදේව් යංගොඩ, ඊට පස්සේ හිටිය පියල් සෝමරත්න, දැනට පවතර නැහැ ආතර් පී වීරසේන කියලා මාවත සංගරාවේ සංස්කාරකවරයෙක්. ඊට පස්සේ ඔය මේ එයාය තමයි වැඩිහිටි පරම්පරාව. ඊට පස්සේ ඊළඟට පරම්පරාවේ හිටියා ඔය ප්‍රගීත් එක්නලිගොඩ, සීයේ චන්ද්‍රප්‍රේම, අජිත් සේරසුන්දර හුත් අපි අතර නැහැ දැන්. සහ ඒ හිටපු වයසෙන් අඩුම කෙනා තමයි මම. මේ පිරිස එකතු වෙලා ටිකක් ඔය සුමානකට දෙහකට පාරක් එකතු වෙලා මේ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේ මූලිකම පරමාර්ථය වුණේ මේ 1956 ඇතිවෙච්ච පරිවර්තනය කොහොමද තේරුම් ගන්න කියන එක. ඒක ඉතාම තියුණු සාකච්ඡාවක්. ඒක මගේ බුද්ධිමය වර්ධනයට ඉතාම දැඩි බලපෑමක් කරපු සාකච්ඡාවක්. ඒකේ සමහර ඒක සම්පාදනය වෙච්ච සමහර ලිපි ලේඛන මේ කෘතියේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඒක ඊට පස්සේ ඒ කාලෙම ඔය මාවත සංගරාව ඒ සංගරාව දිගු කාලයක් තිස්සේ පැවතුනා. නමුත් 1987-88 විතර ඒ මාවත සංගරාවට සම්බන්ධ වුණා ඔය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඔහු සෝවියට් දේශයේ තමයි ඉගෙනම ලැබෙමින් හිටියේ. ඔහු ආචාර්ය උපාධිය නිම කළා, ලංකාවට ඇවිල්ලා මේ ඔහු මං හිතන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කියලා කියන්නේ අපි තවමත් කියන්නේ ඔහුගේ ලිපි ලේඛන අධ්‍යයනය කරලා නැහැ කියලා මං හිතන්නේ. දැන් විශේෂයෙන්ම මේ කෘතිය තියෙනවා තව වැදගත් ලිපියක් ඔය විරාගය නවකතාව සහ චිත්‍රපටිය පිළිබඳව තව වැදගත් ලිපියක්. ඒක මේ මුල්ම කාලේ මං හිතන්නේ 1987 විතර 87 මේ ව්‍යාපාරේ මුල්ම. ඉතින් මෙන්න මේවා තුල තිබෙනවා මේ කියන්නේ විරාග මතවාදයෙන් නැවත ප්‍රශ්න කිරීම කියන එක. මොකද ඒක මේ කියන්නේ ලංකාවේ නූතන බුද්ධිමය ඉතිහාසය. දැන් මේ බුද්ධිමය කතිකාවේ තියෙන විශේෂත්වයක් තමයි මේක මගින් ලංකාවේ නූතන බුද්ධිමය ඉතිහාසය දිහා නැවත හැරිලා බැලීමක් කරනවා. හරි. ඒ අර්ථයෙන් ගත්තාම මම හිතන්නේ මේක අපේ කියන්නේ අත් වශයෙන්ම මේක මේ දැඩි ලෙස අපේ අවධානයට ලක්විය යුතු ව්‍යාපාරයක්. මහාචාර්යතුමනි, දැන් සෑහෙන දීර්ඝ ලෙස සාකච්ඡා කරා සහ ඉතා සැකවින්නුවත් සතවර්ෂ ගණනාවක චින්තනම ඉතිහාසයක් හකුලවා දක්වන්න යම් ප්‍රමාණයකට පුළුවන් වුණයි කියලා අපි විශ්වාස කරනවා. අපේ කාලය සීමිත නිසාම අවසන් වශයෙන් මම කැමති දැනගන්න මේ දසවස්සේ ප්‍රතිජාතිකවාදී චින්තන ප්‍රවණතාවය පසුව කාලීනව මොකද්ද උනේ ඒකට? නෑ, මෙහෙමයි. දැන් ඒ මෙහෙම ඊට පස්සේ දැන් අපි දන්නවා 1990 ඒක එක්තරා ස්ලයිස් එකක් විතරක්ද? නෑ, මෙහෙමයිද ඒකේ බලපෑම තවම තියෙනවා. මම හිතන්නේ ඒක මේ ඒ බලපෑම දැන් අත් වශයෙන්ම වර්තමානයේ පවා අද කියන්නේ මේ බුද්ධිමය මේ සැකස්ම දිහා බැලුවොත් අදත් අපිට තියෙන්නේ ඔය ජාතික චින්තන ව්‍යාපාරයෙන් ආපු ධාරාව සහ මේ කියන ව්‍යාපාරයෙන් ආපු ධාරාව තමයි අපේ බුද්ධිමය සැකස්ම තුළ අපිට දක්න ලැබෙන්නේ. කියන්නේ අපි යම්කිසි විචාරාත්මකව යමක් දිහා බලනවා නම් යම් අධිකාරීත්වයක් උසුලන්නේ. ඔව්, ඒ කියන්නේ මේ දෙය එක්කෝ ඒකේ අර රෙෆරන්සස්, ඒකේ විමර්ශක එක්කෝ ජාතික චින්තන ව්‍යාපාරය දිහාවට යනවා, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය දිහාවට යනවා. නමුත් මේකේ පරිවර්තන සිද්ධ වුණා. දැන් ඔය ඒ ජාතික චින්තන ව්‍යාපාරය සිද්ධ වුණානේ. ජාතික චින්තන ව්‍යාපාරය ධාරාවන් ගණනාවකට බෙදුණා. දැන් අපි බැලුවොත් ඒ ව්‍යාපාරය තුල ආපු දේශපාලන වශයෙන් ගත්තත් දැන් මේ නලින්ද සිල්වාගේ ව්‍යාපාරයේම මුල් කාලයේම දෙකට බෙදුණා. ඔය චම්පික රණවක වගේ අය,
ඒගොල්ලොන්ගේ මූලිකත්වයෙන් වෙනම ඒගොල්ලෝ ටිකක් අර පරිසරවාදී විදිහට ඒ පරිසරවාදය සාදේශපාලනය වගේ මේ හරිත දේශපාලනය කියලා ඒගොල්ලෝ කිව්වේ හරිත සමාජවාදය කියලා මුල් කාලේ කිව්වා. එහෙම ඒ විදිහට ඒක කැඩීමක් සිද්ධ වෙනවා. ඉන් පසුව ඔය ගුණදාස අමරසේකරගේ අදහස් සහ නලින්ද සිල්වාගේ අදහස් අතරත් වෙනස්කම් ඇති වුණා. ඒ විදිහට ඒක කියන්නේ ඒ විවිධ මේ ධාරාවන් අතුරු ධාරාවන් විදිහට කැඩී බිඳියමක් තිබුණා. ඒ වගේම ඔය මේ මේ ප්‍රතිජාතිකවාදී ව්‍යාපාරය කියන එක වුණත් ඒකෙත් දැන් ඔය මේ 1997නේ මේකේ සීමාව. ඔව්. ඒ 97 ඒ වකවානුවේ තවත් සම්බන්ධ ඒකටත් මගේ සම්බන්ධයක් තියෙනවා. ඔය අලුත් ව්‍යාපාරයක් ඇති වුණානේ ඔය එක්ස් කණ්ඩායම කියලා. දැන් ඒ එක්ස් කණ්ඩායම කියලා කියන්නේ එක්තරා විදිහක මේ ව්‍යාපාරයත් සමග යම්කිසි කතිකාමය අභිමුඛ වීමක් සහිතව පැවතුණු ව්‍යාපාරයක්. හරි. එතකොට ඒ එක්ස් කණ්ඩායමේ පුරෝගාමීන් නැත්තම් ඒ එක්ස් කණ්ඩායම කියන එක නියම් හුදු කණ්ඩායමක් කියනකට වැඩිය ඒකත් අපිට කියන්න පුළුවන් යම්කිසි බුද්ධිමය නැඹුරුවක්. දැන් ඒ බුද්ධිමය නැඹුරුවට දායක වෙච්ච පිරිස් ඔය දීප්ති කුමාර ගුණරත්න ඊට පස්සේ ඔය මේ රොහාන් පෙරේරා ඉල්ලා දැන් එයාත් ඇවිල්ලා දැන් එයාත් මම බොහෝ වෙලාවට අඳුරගන්නේ ඔය කියපු දැන් උදාහරණයක් විදිහට රොහාන් පෙරේරා දැන් මම අඳුරගන්නේ ඔය මේ කියන බුද්ධිමේ කතිකාව තුල සැරිසරන තරුණෙක් විදිහට 1985 86 වගේ කාලේ දීප්ති කුමාර ගුණරත්නත් ඒ වගේ. එතකොට ඒ අය මේ දැන් එතකොට කියන්නේ ඒක යම්කිසි විදිහක අර මේ දැන් ඒක එක්ස් කණ්ඩායමේ යම්කිසි අර මේ මේක අර ටිකක් හුදු චින්තන බුද්ධිමය ව්‍යාපාරයකින් එහාට ගිහින් යම්කිසි දේශපාලන මේ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා උත්සාහ කරනවා. හරි. ඒ මුල් කරගෙන ඇති වෙන අභ්‍යන්තර ගැටුම් කියන්නේ වෙනත් ව්‍යාපාරත් සමග ඇති වෙන ගැටුම් එහෙම ඇති වෙන අර ජාතික චින්තන ව්‍යාපාරය තුල වගේම මේ ව්‍යාපාරය තුලත් යම්කිසි අභ්‍යන්තර විභේදන හට ගැනීම දක්නට ලැබෙනවා. පැලීම් ඉරිතලීම් තියෙනවා. එහෙම තියෙනවා. නමුත් ඒ සියල්ල මැද්දේ අපිට කියන්න පුළුවන් තවම මේ ලංකාවේ බුද්ධිමය ඉතිහාසය මේ ගමන් කරන්නේ මේ 1980 ගණන් වල ඇති වෙන මේ බුද්ධිමය ව්‍යාපාර දෙක මේ සුලිය සුලියක් වගේ ඒ වගේ කියලා. ඒ කියන්නේ දැන් අපි බැලුවොත් ඒක හරියට අර මේ ඒ 80 ගණන් වලට පෙර කාලේ අර ධර්මපාලගේ ව්‍යාපාරයත් වාමාංශික ව්‍යාපාරයත් මුල් කරගෙන මේ බුද්ධිමය සංස්කෘතිය ගොඩනැගිලා තිබුණා වගේ මේ 80 ගණන් වලින් පස්සේ මේ ලංකාවේ මේ විශේෂයෙන්ම මේ සිංහල භාෂාව කතා කරන සමාජය තුළ මේ තියෙන බුද්ධිමේ කතිකාවන් ගොඩ නැගිලා තියෙන්නේ ওই කතිකාවන් දෙක මුල් කරගෙන. ඉතින් අපි දීර්ඝ සාකච්ඡාවක් සිද්ධ කරා මේ නව කෘතිය සම්බන්ධයෙන් කෘති දෙකක් අත වශයෙන්ම මහාචාර්ය නිල්මාල් රංජිත් දේවසිරි විසින් සම්පාදිත සංස්කරණය කරන ලද ලංකාවේ නව ප්‍රතිජාතිකවාදී චින්තනයේ දසවසක් නූතන ලාංකේය බුද්ධිමේ ඉතිහාසයේ පැතිකඩක් කියන කෘති ද්වයය ඔබට විදර්ශන කෘතියක් ලෙස මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. අපි සැකෙවින් සාකච්ඡා කරන්නට සංයුක්ත කරන්නට බලාපොරොත්තු වුණේ මේසා විශාල විස්තීර්ණ කාල පරිච්ඡේදයක් තුළ ලංකාවේ චින්තන සම්ප්‍රදායන් වර්ධනය වුණේ සහ ඒවා උච්චාවචනයෙන් සිද්ධ වුණේ කොහොමද කියන පිළිබඳ මහාචාර්යතුමා සමග කෙටියෙන් වුණත් යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ප්‍රොෆෙසර් තෑන්ක් යූ බොහොම ස්තුතියි ඔබතුමාට අපේ සාකච්ඡාවට අද දින පැමිණියට. බොහොම ස්තුතියි.